මාසයක කාලයක් උපවාසයේ යෙදිලා අද රාමසාන උත්සවය නැත්නම් ඉදුල් ෆිතර් උත්සවය සමරන අපේ ශ්‍රී ලාංකික ලෝකවාසී සියලුම මුස්ලිම් හිතවතුන්ට අපේ සුභපැතුම් පිරිනමමින් අද වැඩසටහන ආරම්භ කරන්නට කැමැති. පහුගිය දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා රචනා කර ස්වයං ලිඛිත චරිතාපදානයක් කියලා මම කියන්න හඳුන්වා දෙන්න කැමති පොතක්. මගේ කතාව කියන නමින් මයි මේ කෘතිය රචනා වුණේ. ටිකක් බර පොතක්, ලොකු පොතක්. මේ කෘතියේ තමන්ගේ ජීවන අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කළා ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා ඉදිරිපත් කරනවා. රසවත්, ඒ වගේම වැදගත් විශේෂයෙන් අපේ බරසාර කරුණුවලට අමතරව සාමාන්‍ය ජීවන ප්‍රවෘත්තියක තියෙන ඉතාම ලස්සන සරල දේවලුත් එකම මට්ටමෙන් ඉතාමත්ම ඉහළ රචනයකින් යුතුව ඉදිරිපත් කරලා තියෙන කෘතියක් ලෙස මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසාම අද අපි පැතිකඩ සංවාදය සඳහා අද ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයාට. ඉද් මුබාරක් මන්ත්‍රීතුමනි. ඉද් මුබාරක් අශෝක මන්ත්‍රීතුමනි, ඔබේ මේ පොතේ තියෙනවා හරි ලස්සන කොටසක් මේ තැරැව් කියන වචන. මොකද සමහර වචන අපි පාවිච්චි කරනවා වචනේ මුල් තේරුම දන්න නැතුව. ඇත්තට මොකද්ද තැරැව් කියන්නේ? තැරැව් කිව්වම මේ දේශපාලනයේ ඉන්න තරව ගාරු වෙන මේ අදහස් කරන්නේ මෙතෙන්දි. ඊට වඩා දැන් නිතර පාවිච්චි වෙන්නේ ඒ අර්ථයේ. තරව කාරයෝ දේශපාලනයේ සුක්කානම අතර අරගෙන දේශපාලනයේ හසුරුවන අත්දැකීම් ගැන ඉතාම අප්‍රසන්න මේ තත්ත්වයක් මිනිස්සුගේ හිතල තියෙන්නේ, පුරවැසියන්ගේ හිතල තියෙන්නේ. මෙතන ඒ අර්ථයෙන් නෙමෙයි. අනික් වෙලඳාමේ තරව් කිව්වම ඊට වඩා හත්පසින් වෙනස් අදහසක් මෙතන එන්නේ. අපි කියමු මේ මැණික් පතල්කරුව අතරේ, වෙළඳ අතරේ මේ ඔක්කොම තියෙනවා. මේක මේ වෙළඳාමක් කළාම එතන වෙළඳාම කරන ඒ වෙළඳාම කරන ව්‍යාපාරිකයෝ දෙන්න ඒ ලාභය, ඒ සතුට මේ බෙදා ගන්නවා ඒ අවට ඉන්න උදවියත් එක්ක, පවුලේ උදවියත් එක්ක. මේ මේ ඒක තමයි තරව් සල්ලි කියලා කියන්නේ. තරව් කාරයෙක් ඉන්නවා, කතා විශ්වසේ කතා කරනවා දෙන්න වැඩගෙන. මට ගයි පොඩි කාලෙ මගේ දාලා තියෙනවා ඒ ගණන් එහෙම හිලව් එහෙම කතා කරනකොට. ඔබ කියන්නේ බේරුවල ගමේ ඉන්න කාලේ පොඩි දරුවෙක්? පොඩි දරුවෙක් මගේ සීයා. මොකද බේරුවල හරි ජනප්‍රියයි මේ මැණික් වෙළඳාමට. ඒ මැණික් ඒක තියෙන මයික දාලා තියෙනවා. බේරුවල ගීතයක් හැදුවා මගේ තාත්තා ඒ කාලේ. එතුමා බේරුවල නියෝජනය කරන කාලේ බේරුවල උදානය කියලා එක දවසේ මේ විවෘත කිරීම් 100ක් ලෑස්ති කළා අයියා. මේ මැණික් වෙළඳාම කරනකොට පිටරටින් එන වෙළඳු, මට මතකයි මගේ සීයා ගෙදරට වැඩියෙන් ආවේ ඒ කාලේ. දැන් නම් චීන එනවා, ඇමරිකන් කාරයෝ එනවා, බේරුවලට රත්නපුරට වගේ දැන් එනවා. දැන් එදා ආවේ ගොඩක් දකුණු ඉන්දියාවේ වෙළඳු. යාම සීලා ගෙදර මට තාම මතකයි පැදුරක් දානවා, දාලා වාඩි කරවනවා. මා මේ කෝට් එක දාගත්ත, සරම දාගත්ත, තරව කාඩෙකුත් වෙන හැමදාම මේ මිනිස්සෙක් ඉන්නවා ඒ වෙලඳුත් එක්ක. ආම එයා තමයි ගණන් හිලව් කතා කරන්නේ. කතා කරනකොට ලේන්ස්වරි අතින් අත දාලා තමයි ගණන් හිතා ඒ ගන්නේ කියලාත් එකත් කතා කරනවා, සියත් එකත් කතා කරනවා. අරයා දන්නේ නැහැ මෙයාත් එක්ක ගණන් කොහොමද තීන්දු කරන්න යන්නේ කියලා. මෙයා දන්නේ නැහැ කොහොමද තීන්දු කරන්න යන්නේ කියලා. අන්තිමට බැද තැනකට ඇවිල්ලා ගාන තීන්දු කරනවා. ඉතින් පොඩි ළමයි හැටියට අපිත් පුටුවේ වාඩි වෙලා මේවා බලාගෙන ඉන්නවා. ඉතින් ඒතකොට තරව් සල්ලි කියලා ඒ වාඩි වෙලා ඉන්න කට්ටියට, ගෙදර ඉන්න සීයාගේ රියදුරු මහත්තයාට, ගෙදර වැඩ කරන කට්ටියට, අපිට හැමෝටම කීයක් හරි හම්බ වෙනවා. තාම මතකයි 750ක් රුපියලක් හම්බ වෙනවා, ලොකු මුදලක් ඒක. ඉතින් දුවගෙන යනවා අර මේ පිටවල හන්දිය කියලා තිබුණ බේරුවල එතෙන්ට බයිසිකලයක් අරන් පැයකට 125යි. ඒක තමයි අපේ විනෝදෙ තිබුණේ ඒ කාලේ. තරව් යනික පතල් කරුව පවා ඒගොල්ලන්ගෙත් මේ ඔක්කොම හවුලේ තමයි කරන්නේ. ඒ ලාභයක් ලැබුණා මේක බෙදා ගන්නවා. මේ ප්‍රාදේශීයව තියෙන මේ වගේ සුවිශේෂ වාග්ව්‍යවහාර, මේ වගේ පුරුදු මේවා ලේඛනගත වෙන එක හරිම වටිනවා. ඒක තුළින් තමයි අපිට මේවා ඉස්සරහට එක පැත්තකින් සංරක්ෂණය කරන්න පුළුවන්. ඔබතුමාට කලිනුත් කිව්වා මේ බේරුවල තියෙන උත්සවවල තියෙන සුවිශේෂත්වය ගැන. දැන් මේ ඔබේ පොතේ තියෙනවා මේ කවුරු හරි ප්‍රභූ කෙනෙක් ආවහම, ප්‍රභූවරයෙක් ආවහම චීනාඩි සංදර්ශනයක් තියලා වාතියාර් කෙනෙක් පිළිගැනීම් කරනවා කියලා. පොඩ්ඩක් ඒක පැහැදිලි කරොත් වටිනවා. ඒක මුස්ලිම් ගම්මානවල තිබිච්ච මේ ආත්ම ආරක්ෂක සටන් කලාවක්.
මේ චීනඩි. ඒකේ පින්තූරේ මම දාලා තිනවා ඩීඑස්එන් නායක මහත්මයා, සර්ජන් කොතලාවල මහත්මයා, මගේ පියතුමා නගරාධිපති වෙලා ඉන්නකොට බේරුවල ආපු වෙලාවේදී ඒ වාතියාරලා චීනඩි ගහලා මේ ඒගොල්ලන්ග ඒ ප්‍රදර්ශන ඒ ආරම්භ පෙන්නලා මේ පිළිගන්න හැටි ඉඳගෙන අපේ ගමේ වාතියාරලා ගොඩක් හිටියා ඒ කාලේ. කවුද වාතියාර කියන්නේ? මොකද ඒකේ තේරුම? චීනඩි පිළිබඳ විශේෂ දැනුමක් තියෙනවා. දැන් කරාටි පුරුදු වෙනවා වගේ තව තව තියෙනවානේ දේවල් ඉගෙන ඒවා ඉගෙන ගන්නවා වගේ මුස්ලිම් ගම්මාන බොහෝමයකම මේ ආත්ම ආරක්ෂක කලාව තිබුණා. මගේ ඉතිහාසය මම දන්නේ නැහැ ඒක කොහෙන් ආවද කියලා. නමුත් මට මතකයි මමත් පොඩි කාලේ එක වාතියාර කෙනෙක් ගාවට ගියා. ඔයා චීනඩි කලාව ඉගෙන ගන්න මං ගියේ ජුනු වාතියාර කියලා. බේරුවල මරදානේ මගේ ගමේ එක්කෙනෙක් ගාවට ගිහිල්ලා. ඒ කාලේ හිටියා ජීබිරි වාතියාර, ජුනු වාතියාර, මජි වාතියාර කියලා වාතියාරලා ගොඩක් ක්‍රංචිවක්ම හිටියා බේරුවල පැත්තේ. දැන් මේ ආත්මාරක්ෂක සටන් කලා විවිධ ප්‍රදේශවල ලංකාවේ හඳුනා ගන්න පුළුවන්. මේක ඇයි ඉස්සරහට නොකියේ දැනුත් තියනවද මේක? දැන් ඒක අභාවයට යනවා. ඉස්සර ඒ ගම්බුල ගොඩක් හිටියා. දැන් මේ මේවා මම හිතනවා මේවා අපි දැන් අලුත් කලාවක් චීනෙන් අරගෙන මේක තැන් වලින් වෙන වෙන මේ ආත්මාරක්ෂක කලාවන් ඇවිල්ලා තිනවා. මේවා පාරම්පරික උරුමයන්. මේවා ආරක්ෂා කරගන්න කටයුතු කිරීමක් අපි දකින්නේ නැහැ. හරි අවාසනාවක් ඒක. ඉම්තියාස් බකීර් මාකර් මහත්මයාගේ කෘතියේ ඔහුගේ මහගෙදර ගැන කළා තියෙන රචනය කියනවා ඒක වෙදගෙදරක් කියලා. අපිට ඒ තරම්ම හුරු නැහැ මුස්ලිම් වෛද්‍යවරු ගැන අපේ පොදු සමාජයට. මට ඒ තරම් ඔබට මේක ඒ තරම් හුරු නැති කාරණයක් ලෙස අඳුර ගන්න පුළුවන්. කොහොමද මේ වෙද පරම්පරාවකට සම්බන්ධ වුණේ? ඒක මම හිතනවා මම දන්නේ කොහොමද කියලා. මට හිතනවා මම කෙනෙක් එක්ක කතා කරපු වෙලාවට කලින් කියපු කතාව කාන්සිර තියෙනවා. අරාබි වෙළෙන්දෝ මේ මෙහෙට අර වෙළඳාමට එන වෙලාවේ ඒගොල්ලෝ ගොඩාක් කට්ටිය එනකොට හැම වෙලාවෙම වෛද්‍යවරයෙකුත් එක්ක එන ගතියක් තිබුණු සම්ප්‍රදායක් වගේ තිබිලා තියෙනවා කියලා. ඒ දුර නාවුක ගමනේ. නාවුක ගමනේදී. ඉතින් දැන් අපි අහලා තියෙනවා මගේ ගෙදර විතර නෙමෙයි මේ අපි මං ගැන අපේ කට්ටිය ගැනම කියන්න හොඳ නෑ. ඔගොල්ලෝ අහලා ඇති මාව නැල්ලේ තියෙනවා මේ මේ ප්‍රසිද්ධ රජ ප්‍රධාන නූර පාරේ මහා විහාරස්ථානේ ගාවම අසීස් වෙද මහත්තයාගේ මේකක්. ඒක 6 වෙනි පරම්පරාව. දැන් වෙදකම් කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ වාසගම් ඒගොල්ලන්ට රජවරු සන්නස් දීලා තියෙනවා. ඉඩම් දීලා තියෙනවා. මාලියද්ද ඉඩමද කොහෙද ඉඩමක් දීලා තියෙනවා සන්නසෙන් ඉඳගෙන. මේ 6 වෙනි පරම්පරාව වෙදකම් කරන්නේ. ඊ අරාබි වෙළඳුන්නේ ඒගොල්ලෝ මත අරාබි වෙළඳුන් සමහර ඉන්දියාව හරහා ඇවිල්ලා තියෙනවා සමහර කට්ටිය. කෙලින් ආපු කට්ටිය ඉන්නවා. දැන් මගේ සීයලා මගේ තාත්තගේ පවුල් තාත්තගේ තාත්තයි එයාගේ වැඩිමල් එයාගේ බාල සහෝදරයද කොහෙද බාල සහෝදරයයි සහෝදරයයි තුන්දෙනයි පවුලේ. 100ට දරුව දෙන්නයි මගේ තාත්තයි අක්කයි. ඉතින් අක්ක විවාහ වුණෙත් මේ ගාල දිස්ත්‍රික්කේ තුන්දුව කියන ගමෙන්. ඒකත් වේද පරම්පරාවක්. ඒගොල්ලෝ හැබැයි ඒ පාරම්පරික වේදකම කියන මේගොල්ලෝ කිව්වේ ස්වාමින් වහන්සේලා ඇසුරෙන් ඉගෙනගත්ත වේදකම. ඒගොල්ලන්ට රත්නපුරේ තිබුණේ මේ සිංහල බෙහෙත් කඩයක් තිබුණේ ඉඳගෙන. අන්තිමට මේ මැණික් බිස්නස් එක සරුවට යනකොට 70 දශකයේදී ඒගොල්ලෝ බෙහෙත් කඩේ වහලා දාලා මැණික් බිස්නස් එකට දරුවෝ ටික බැස්සා. සෙන්ට් ඇලෝසියස් කොලෙජ් එකට රත්නපුරේ ඒගොල්ලෝ ගියේ. සම්පූර්ණ උරුමයක් තිබුණා ඒ පැත්තේ. මොකද බෙහෙත් කඩේ ඒ පරිච්ඡේදයේ ඉවර කළා. ඉවර කළා මැණික් වලදාවට ඒගොල්ලෝ ගියා. දැන් මගේ සීයාගේ අනෙක් සහෝදරයා වේද ආරච්චි කෙනෙක්. මම දැන් ආරච්චිගේ අර්ථය මම දන්නේ තාම ඒ වේද ආරච්චි ඇඳුමකුත් තිබුණා. ඒ ඇඳුමත් එක්ක ගත පින්තූරෙකුත් මම මේකේ මේ දාලා තිනවා. එයා බේරුවල වෙදකම් කළාට අමතරව කොළඹ මෙසෙන්ජර් වීදියේ ඩිස්පෙන්සරියක් දාගෙන හිටියා ඉඳගෙන. ඉත තාතරගේ අධ්‍යාපනයටත් ඒක පහසු වුණා. ඒ කාරණේ හින්දා. ඉම්තියාස් බකීර් මාකර් මහත්මයා ගැන සඳහන් කරද්දී ඔහුගේ පියා ගැන සඳහන් නොකරම බෑ. බකීර් මාකර් හිටපු කථානායකතුමා. දැන් මේ තාත්තයි පුතයි අතර සම්බන්ධය මේ පොතේ දිගට සඳහන් වෙනවා. බකීර් මාකර් කථානායකතුමා අපි කවුරුත් අඳුරනවා ඔහු නීතිඥයෙක් හැටියටත් විශේෂයෙන් කළුතර ප්‍රදේශයේ කීර්තියක් අත්කරගෙන හිටපු කෙනෙක්. හැබැයි ඉම්තියාස් බකීර් මාකර් මහත්මයා නීතිඥ ඉම්තියාස් බකීර් මාකර් කියලා අපි ඔළුවට යන්නේ නැහැ. දැන් ඔබ නීතිඥ වෘත්තියට ගිය නිසා දර වෙදකම අතේරි. මගේ තාත්තා නම් මේ නීතිඥ වෘත්තිය කළත් මේ නිවාඩු ලැබෙන වෙලාවල් වලදී මේ වෙදකම කළා. මට තාම මතකයි පොඩි කාලේ තාත්තා හදන දත්කුඩු වලින් තමයි අපි දත් මැද්දේ ඉඳගෙන.
මේ මම පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නම සඳහන් කරන්න මම කැමති නෑ. ඒ දත්කුඩු තාත්තා කල්පනා කළා එක කාලෙක මේක ටූත් පේස්ට් හදන්න ඕනේ කියලා. ඒ කාලේ ව්‍යාපාරයකට කරන්න පුළුවන් කියලා කල්පනා කළා. කතා ඒ වගේ දේවල් කතා බහ වුණා. මොකද යාගේ දේශපාලන බැඳීම් සහ නීතිය වෘත්තියේ බැඳීම් සහ සිංහ සමාජයේ මුස්ලිම් ලීග් මුස්ලිම් අධ්‍යාපන එක නොයෙකුත් සෛර විද්‍යාලයේ ආදිශ්‍ය සංගම මේ ඔක්කොටම තාත්තා නියැලලා හිටින්ද යට එච්චර වෙලාවක් මේ තිබුණේ නැහැ ඉඳගෙන මේ ඒ දත්කුඩු වල රහ මේ මට පහුගිය කාලේ මේ එළියට ආපු මේ ලංකාවේ නිෂ්පාදනය කරන මේ දන්තාලේපයක රහත් මේ සුවඳට මේ හරි සමානයි. ඉතින් මට ඒ කියනකොට මට මතක් වෙන්නේ තාත්තා හිට කතානායක වෙලා ඉන්නකොට හිටපු පර්ණ පාර්ලිමේන්තුවේදී මේ තාත්තා කල්පනා කළා මගේ තාත්තගේ අක්කගේ දුවක් ආයුර්වේද විද්‍යාලයට ගියා. නමුත් ඒ තාත්තගේ අක්කා එයාව බන්දර දෙන්න ඕනේ කියලා අධ්‍යාපනයේ නතර කරලා බන්දර දුන්නා. එතනින් ඒක ඉවරයි. තාත්තා හිතුවේ ඒ ළමයා හරි මේ પરම්පරාව ඉස්සරහට ගෙනියයි කියලා. අන්තිමට ගෙදර තිබුණා අර පුස්කොළ පොත් වගේ ඒවා. ඔය ගස්වල කොළවල එහෙම ලියපු මේ වෙද වට්ටෝරු එහෙම. ධර්මසේන නාටිකල ආයුර්වේද ඇමති. මමත් හිටියේ එදා පරණ පාර්ලිමේන්තුවත් හරි ප්‍රසන්න මිනිස්සයා. එයාවයි ආයුර්වේද කොමසාරිස් එක මේ වැඩි උස නැති ජාතික ඇනුව දාන ආයුර්වේද කොමසාරිස් කෙනෙක් හිටියේ. ඒ දෙන්න ආයෙලා ධර්මසාරිකල මහතර කියපු වචන ටික මට තාම මතකයි. ඒක මට අමතක වෙන්නේ නැහැ. ධර්මයේ අපේ වේද પરම්පරාව දැන් ඉවරයි. උඹට බාරයි මේ ඔක්කොම කියලා ඒ ටික ඔක්කොම මේ එයාට බාර දුන්නා. ඒක හරි හැඟීම් බර අවස්ථාවක් වුණා. මන්ත්‍රීතුමනි දැන් අපි සාමාන්‍යයෙන් කියවනවනේ ලංකාවේ යුනානි වේදකම තියෙනවා. නැගෙනහිර පළාතේ අපිට මේක අඳුර ගන්න පුළුවන්. ඒක විශ්වවිද්‍යාල මට්ටමනොත් උගන්වනවා. දැන් ඔබේ පවුලේ තිබිච්ච මේ වේදකම් ක්‍රමය යුනානි වේදකමත් එක්ක සම්බන්ධකක්ද? එහෙම නැත්නම් මේක ප්‍රාදේශීය ගොඩනැගුණු ඔබ අර කලින් කිව්වා වගේ අරාබිකරයට සම්බන්ධ යම් වෛද්‍ය ක්‍රමයක්ද? මොකද්ද ඒක? මම දන්නේ නැහැ. ඒක මොකද්ද කියලා මම කියන්නේ ඇත්තට අධ්‍යයනයක් කරලා නැහැ. මේ මම දන්නවා මේ දත්කුඩු විතරක් නෙමෙයි අසෝක අපි තාත්තා නැති වෙනකම් කම්ම අපේ ඔළුවට ගෑවේ තාත්තා හදපු තෙල්. ඒ ගෙදර පිටිපස්සේ වීරුවල ඒක හදනකොට ලොකු මේ කල්දේරමක උණු කරලා ගන්නේ තාත්තගේ අඳුරන සම්බන්ධකම් ඔක්කොම පාවිච්චි කරලා ඒකට අවශ්‍ය කොළ වර්ග පොතු අරවා මේ ඔක්කොම ගෙනල්ලා හදනවා ඉඳගෙන. හරි සුවඳයි ඒක ඉඳගෙන. ඉතින් මගේ කොණ්ඩි වුණත් මම හිතා ඔයා තරම් ඉක්මනට සුදු වුණේ නැහැ මම හිතා. ඒවයි බලපෑම හින්දා වේගී කියලා මම හිතනවා ඉඳගෙන. මන්ත්‍රීතුමනි මේ ඔබතුමාගේ ගෙදර හකීම් විලා ඔබතුමාලගේ මහා ගෙදර. දැන් මේකට මේ මාලදිවයිනේ ඉඳලා බෙහෙත් ගන්න කට්ටිය එනවා. ඒ කියන්නේ ඒ කාලෙත් විදේශිකයෝ පවා ආවද ලංකාවට බෙහෙත් ගන්න? මේක පොතේ සඳහන් කරලා තියෙනවා අසෝක. මේ ඒගොල්ලෝ ආවේ බගලා කියලා කිව්වේ ඒ එන මේ මුහුදු යාත්‍රාවට. ඒකේ ආවේ මට මම දැකලා තියෙනවා එනවා. මේ අපි කමිසයක් ඇතුලේ දාන බැනීම තියෙනවානේ. මෙතනට වෙනකන් තියෙන සුදු බැනීම අන්න ඒ බැනීමයි සරමත් එක තමයි ඒගොල්ලෝ එන්නේ. පෙට්ටි උස්ස ඔළුවේ තියාගෙන තමයි අරගෙන ගෙදෙට්ට අපේ ගෙදෙට්ට අරන් එන්නේ. ඒවයි තිබුණේ ගොඩ බහින්නත් බේරුවලින්ම බේරුවලින් ගොඩ බහින්නේ ඇවිල්ලා සීයට මේ ගන්න බෙහෙත් වලට සල්ලි නෙමෙයි තෑගි හම්බෙන්නේ. ඒ පෙට්ටි වලගෙන තෑගි ඒවයි දෙන්නේ. මට මතකයි සමහර වචන ඒවා පාවිච්චි කරපු මේ බොණ්ඩි අලුවා සහ දියාකුරු. මේ දියාකුරු කියන්නේ මම හිතන්නේ මේ මාළු ලේවලින් හදන දෙයක්. හරි රසවත්. කෑම බත් කරනකොට ඒ කෑමම ඇපිටයිට් එක වැඩි මේ වැඩි වෙනවා. කෑම රුචිකත්වය වැඩි වෙනවා කියලා කියනවා. මේ මේක ඉතාම හොඳින් සකස් කළා. දැන් මාලදිවයිනට යන සංචාරකයන්ට විකුණන්න මාලදිවයින කටයුතු කරලා තියෙනවා. ගෙනියන්න පුළුවන් මට්ටමට පහසුවෙන් පිටරට යන කෙනෙකුට ගෙනියන්න පුළුවන් මට්ටමට මාලේ නගරයේදී මිලදී ගන්න පුළුවන්. මේවා ලංකාවට ආපු මේ සේවා ලබා ගන්න ආපු ඉරිස. දැන් අපි ආපහු කතා කරන ඕනේ සෞඛ්‍ය සංචාරක කර්මාන්තය ගැන. ඒ කියන්නේ අපිට තිබිච්ච එකක් නැති වෙලා දැන් අපි මේ ආයි ඒකම තමයි කරන්න යන්නේ. ඒකෙ පේන්නේ ඒ කාලේ වටිනාකම් තිබුණා මේ වේදකමේදී. අද වගේ සම්පූර්ණ මේ 100%ක්ම වාණිජීකරණය වෙච්ච දෙයක් නෙමෙයි එතන තිබිලා තියෙන්නේ ඉඳගෙන. සුදකම, මනුස්සකම, හිතවත්කම ඒවා තිබුණා ඉඳගෙන. ඒ සම්බන්ධකම් පවත්වාගෙන ගියා. ඒත් නෙමෙයි අධ්‍යාපනයේට පවා මේ පැත්ත උදවි මගේ තාත්තා හැම වෙලාවෙම මතක් කරනවා ඩිඩී කියලා කවුද? එයාගේ යාළුවෙක් කොළඹ සෛරායකේ මාළදිවයින ළමයි. මාළදිවයින ළමයි ගොඩක් ඉඳලා තියෙනවා. මේ හැවිල්ල ඉගෙනගෙන තියෙනවා. ඉතින් දැන් තේනවා තමයි දැන් ඉන්නේ ඇපොලෝ එකට මේ ඉහළ මේ අපි ආර්ථික අතින් අපට වඩා ගොඩක් පිමි පැනලා තියෙනවා ඒගොල්ලෝ. මුස්ලිම් සමාජයේ අදත් බොහෝ දෙනා ගෙදර දෙමළ භාෂාවෙන් කතා කරනවා. හැබැයි සිංහලෙන් ඉගෙන ගන්නවා. සිංහලෙන් ගෙදර කතා කරනවා, සිංහලෙන් ඉගෙන ගන්නවා. ඒකනේ වෙන්න ඕන සාමාන්‍ය තාර්කික ක්‍රමය. හැබැයි මුස්ලිම් ප්‍රජාව
ගෙදර දෙමළ භාෂාවෙන් කතා කරත් ඉගෙන ගැනීම සිංහලෙන්. මේක කොහොමද වුනේ? ඔය දැන් ඒක වෙනස් වෙලා. දැන් මගේ මේ මේ බාල පුතා හැම නම් අම්මත් ඒ කතා කරන්නේ සිංහලෙන් ඉඳගෙන. එයා දෙමළ කතා කරනකොට මේ සිංහල කෙනෙක් දෙමළ කතා කරනවා වගේ. නමුත් ඒ කාලේ මට මතකයි තාත්තගාව මේ නගර සභාවේ හිටියා මේ කාර්යාල සහායක කෙනෙක් විල්බර්ට් අයියා කියලා. එයා දෙමළ කතා කරනකොට එයා මුස්ලිම් කියලා කට්ටිය හිතුවේ. මගේ බාප්පා මට මතකයි ෂාෆි මලික්කා. ඒ පුතේ තියෙනවා. එයා ගැන එඩින් අයගේ විල්බර්ට් අයගේ දෙන්නගේ පින්තූරක් දාලා තියෙනවා. එයා එඩින් අයියා. එයා ප්‍රින්සිපල් හැටියට ඉන්නකොට දර්ගටවන් සයිර හැකිත් එයාගේ පියන් හැටියට හිටියා. කොළඹටත් එයා ගෙන්න ගත්තා. ආවම එයා කතා කරන්නේ මේ දෙමළ කතා කරනකොට එයා මුස්ලිම් කියලා මේ හිතන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලගේ විස්තරත් මම මේකේ දාලා තියෙනවා. ඉතින් එහෙම ළඟ සම්බන්ධයක් සමීප සම්බන්ධයක් ඒ කාලේ තිබුණා ඉඳගෙන. ඇත්තටම මේ සිංහලෙන් ඉගෙන ගන්න ඇයි කල්පනා කරේ? ඒක කොහොමද සමාජ පෙරලියක්නේ? ඒක කොහොමද වුනේ? ඒක ලොකු විවාදයක් තිබුණා. මට මතකයි මම ආනන්ද ඉන්නකොට නිවාඩුවට ගෙදර එක යන වෙලාවේ සමහර වෙලාවට තාත්තා රෛර විද්‍යාලයට යනවා. ඒ කීප දෙපාරක් ලොකු මම ගිය වෙලාවේ මේ මුස්ලිම් මේ එඩුකේෂන් කොන්ෆරන්ස් මුස්ලිම් අධ්‍යාපන සමුළුව කියලා එකක් තිබුණා. ලොකු මේ ලංකාව පුරාම ඉන්න මුස්ලිම් සංවිධාන නියෝජිතය ඇවිල්ලා අර ගෆූර් ශාලාව පිරින්න සෙනග හිටියා. මට තාම මතකයි මේ තාත්තයි තාතගේ ඥාති සහෝදරෙක් හිටියා රාසික් මරික්කා මහත්මයා කියලා. ඒ සෛර විද්‍යාලයේ පැවතිච්ච ඒ සම්මේලනයේ ප්‍රධාන විෂය මේ මාතෘකාව වුණේ මම ගිය දවසේ මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය මොන භාෂාවෙන් කරන්න ඕනද කියලා. ඉතින් උතුරේ නගරෙහිනුත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. එතන බහුතරයේ හිටියේ බහුතරයක් හිටියේ මේ මාධ්‍ය මව් භාෂාවෙන් බිය යුතුයි. ගෙදර කතා කරන්නේ දෙමළින් කරන්න ඕනේ. නැත්නම් ළමයිට ඒක අපහසුත්වයක් ඇති වෙනවා කියලා. මගේ තාත්තයි රාසික් මරික්කා මහත්මයා මගේ තාත්තගේ ඥාති සහෝදරියෙක්. එයාගේ පියායි එයාගේ මවයි මගේ තාත්තගේ තාත්තයි සහෝදර ඉක්සුවන් සහෝදර සහෝදරිය දෙන්නේ. ඉතින් ඒ දෙන්නා තදින් කතා කරනවා. ඉතින් මට දුකයි ඒ වෙලාවේ කතා බලන් ඉන්නකොට මුළු සභාවෙම 85% 90% මේ එක පැත්තකට කතා කරනවා. මේගොල්ලෝ තනියම මේ සටන් කරනවා. ඒ රාසික් මරික්කා මහත්මයාගේ පුතෙක් දැන් අභියාචනාධිකරණයේ මේ විනිසුරුවරයෙක් ඉඳගෙන. ඉතින් ඊට පස්සේ මගේ තාත්තයි ඥාති සහෝදරය එකතු වෙලා දෙමළෙන් පොතක් ප්‍රකාශයට පත් කළා. ඒන් සිංගලම් කියලා. ඇයි සිංහල මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය ඇයි සිංහල විය යුත්තේ කියලා. මට තාම මතකයි ගෙදර කතා වෙනවා තාත්තගේ කටින් කියවෙනවා. ඒ පොත පළ කළාට පස්සේ මේ සමහර දෙමළ පත්‍රවල ඔක්කොම තාත්තගේ මේ ප්‍රූට් පළ කරන එක මේ නතර කෙරුවයි කියලා. ඉතින් ලොකු අරගල මට බදුදීන් මහමුද් මහත්මයා ඒ වගේ රසික් ෆරීඩ් මහත්මයා ඒගොල්ලෝ ඔක්කොම සිංහල භාෂාව වෙනුවෙන් මේ පෙනී හිටපු නායකයෝ. ලංකාවේ අපේ තරුණ පිරිසට දේශපාලන උනන්දුව ඡන්දයක් ලං වුණාම ගොඩක් අපි දැකලා තියෙනවා වැඩිහිටියෝ කියනවා දැන් ඉන්න තරුණ පිරිසට කිසිම අවබෝධයක් නැහැනේ දේශපාලනය ගැන එහෙම කියලා කියනවා. හැබැයි ඒ තරුණ දරුවොත් එක්ක දේශපාලනය කතා කරන්නවත් දේශපාලන මාතෘකාව ගැන සංවාදයක් ගොඩනගා ගන්නටවත් අපේ වැඩිහිටි පිරිස මැලි. මෙතෙන්දි ගේන තර්කය තමයි පොඩි ළමයින්ට මොකටද දේශපාලනය කියලා. දැන් ඔබතුමා ඉස්කෝලේ යන කාලෙත් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් සක්‍රීය ලෙස දේශපාලනයට සහභාගී වුණා. ඒකේ මොකද අගතියක් වුණාද? එහෙම අගතියක් වුණේ නෑ. ඒක මට හොඳ පන්නරයක් ලැබුවා මගේ වර්තමාන මේ ශේෂ්ත්‍රයට. ඉතින් අර මට මතක් වෙන්නේ එන්නම් පෙර මහත්මයා ලියපු සටහනක් තිබුණා ඒ කාලේ පොතක. මේ මට මතක නෑ මොන සංග්‍රහාධික පළවුණේ කියලා. එයා සාන්ත තෝමස් විද්‍යාලය ඉඳන් ආනන්දට ආවේ. ඉතින් කියනවා සාන්ත තෝමස් විද්‍යාලයයි ආනන්දයා ගැන සැසඳීමක් කරනවා මේ එයාගේ ලිපියේදී. එනම් පෙරලා කියනවා මේ මට මතකයිනවා ඒකත් මේ පොතේ සඳහන් කරලා තියෙනවා වගේ. මේ එයා කියනවා සාන්ත තෝමස් විද්‍යාලයේ ඉන්නකොට මේ බාහිර ලෝකෙන් වෙන් වෙච්ච හුදකලා ගතියක් යාට තිබුණ කියලා. ඒ තියෙන උණුසුම, ඒ හැල හැප්පීම්, ඒ වාද විවාදවල් ඊට දැනුන්නේ නැහැ. ඒක වෙන ලෝකෙක ඒගොල්ලෝ හිටියේ කියලා. ආනන්දට ආවම ඉදහා සරගලය සංගම් මේ තියෙන වාද විවාද උණුසුම ඒ ඔක්කොම ආනන්දෙදි මේ දැනුණයි කියලා. ඉතින් මේක මට කියනකොට මට හිතුනේ අරට එංගලන්තේ LSE එක වගේ කියලා. එංගලන්තේ අනෙක් විශ්වවිද්‍යාලට වඩා දේශපාලන උණුසුම ඒකේ වැඩි. පියරෝ ට්‍රූඩෝලා හුඟක් වැදගත් දේශපාලන නායකයෝ ඔක්කොම බිහිවුණේ එතනින් ඉඳන්. ආනන්දය ඇතුළට LSE එක වගේ තමයි. ඒ උණුසුම තිබුණ ආනන්දය ඇතුළේ. එන්නම් පෙර මහත්මයා වගේ අය මුල් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් පාසලට තමයි යන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. දැන් මන්ත්‍රීතුමනි මේ අධ්‍යාපනය හදාරණ, ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය හදාරණ වයසේ දරුවෝ දේශපාලනයට ප්‍රවේශ වීමත් එක්ක දේශපාලනඥයෝ හැටියට
ඔබ දේශපාලනය ගැන උනන්දු වෙලා දේශපාලන කටයුතුවලට සහභාගි වෙන්න උනන්දු වෙනකොට ඔබ මේකට එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ. ඒ පක්ෂයට ජ්‍යෙෂ්ඨ නායකයෝ කොහොමද ඒකට එක ගනුදෙනු කරන්නේ? ඒක විස්තර දැම්ම මාසෝක මේ ඇතරම දේශපාලන උණුමර තිබුණා. ඒ වගේ පසුබිම්කට මම උපන්නේ, හැදුන්නේ, වැඩුණේ, මට ඇහුනේ ඔක්කොම ඒකයි. මම දැන් මුලින් කළුතර සිද්ධ වූ පෞලි කන්‍යාරාමයට යනකොට, කළුතර සිරිකුරු විශ්වවිද්‍යාලයට යනකොට මම පන්තිය හැම වෙලාවෙම අන්තිම 10 දෙනාගෙන් එක්කෙනෙක් තමයි. මට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් මගේ ගෙදර තිබුණේ නැහැ. උදේට නැගිට්ටමත් දේශපාලනේ, රෑට නිදා ගන්නකොටත් දේශපාලනේ. සමහරවිට තාත්තාට ඒ කාලේ දේශපාලන කියලා උගක් ගම්වල ප්‍රභූවරු, ගම්මුලා දානි මහතුරු අරගොල්ල මේගොල්ලෝ හවස වෙනකන් එනවා, රෑ වෙනකන් මේගොල්ලෝ තා දේශපාලනේ කතා කරගෙන ඉන්නවා. කාගේ හරි ඔඩොක් වීමකට නිින්ද යනවා ඉඳගෙන. පස්සේ මාගේ උස්සක් යනවා. තාත්තලා වුණත් ඒවට අවධානය යොමු කළා මිසක් මගේ හෝම්වර්ක් කළාද අරව මේව කළාද කියලා බලන්න මට මේ ගෙදර පරිසරයක් මේ තිබුණේ නැහැ ඉඳගෙන. ඉතින් එහෙම පරිසරයක හැදුනේ. මමට ඇහුනේ කතා කළේ ඔක්කොම ඉතින් ඒ ආభాෂයේ තිබුණා. දේශපාලන උණමට තිබුණා ඉඳගෙන. ඉතින් ආනන්දිට ගියාම ආනන්දිදී මේ සමසමාජ පක්ෂවල ළමයි, ඒ වාමාංශික පක්ෂවල ශිෂ්‍ය සංවිධාන තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය බොහොම සක්‍රීයයි. හරිම සක්‍රීයයි. ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ ළමයි පන්ති ගැන කතා කරනවා, සමසමාජ පක්ෂයේ කට්ටිය මේ හයිඩ් පාර්කේ ගාව මූලස්ථානයට යනවා, පන්ති වලට යනවා කියලා සතියන්තයට කොමියුනිස්ට් පක්ෂ ළමයි කොටාර රෝඩ් එකට යනවා. මට මතක් වෙනවා නිර්මාල් ෆර්නෑන්ඩෝ කියලා හිටියා මේ ළමයේ, ක්‍රිස්තියානි ළමයේ ආනන්ද හිටපු කොමියුනිස්ට් ව්‍යාපාරට නායකත්වය දුන්නා. එයයි කොංගහගේ, සරත් කොංගහගේ මහත්මයයි. ඒ වගේම සමසමාජ පක්ෂයේ තවත් ළම තරුණ ළමයි හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බන්දුල පරාක්‍රම කියලා හිටියා. නාලන් දිඳන් නිමල් ශ්‍රීපාල එනවා මෙහෙට. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ශිෂ්‍ය සංවිධානය නෙමෙයි ඒක, සිංහල තරුණ සංවිධානය කියලා. අර ප්‍රමිතිකරණයේ එහෙම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන සටන් කළේ ඒගොල්ලෝ තමයි. මේ පත්‍රය එහෙම කීල්ල ගහගෙන මට තාම මතකයි නිමල් ශ්‍රීපාල එන හැටි. අපිට වඩා ජේෂ්ඨ ඒ ශිෂ්‍ය සංවිධාන සංවිධානය කරන්න. ඉතින් අපිට මේ මාක්ස්වාදී දේශපාලනයට, වාමාංශික දේශපාලනයට නැඹුරු නොවෙච්ච ළමයි පිරිසක් හිටියා. ඉතින් අපිට වෙනම පක්ෂ සංවිධානයක් නැහැ. අපිට එහෙම පක්ෂයක් නැහැ තිබුණේ. ඒතර අපි වෙනම ගුරුවරු දන්නේ නැහැ. ගල්ලෝය කියලා කැලලක් තිබුණා මේ ආනන්ද කෙළවරක. එතන පන්ති කාමරයක අපි ගිහිල්ලා ඉස්කෝලේ විරුණාට පස්සේ රැස් වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන උදවිය නිමල් සිරාත කියලා ළමයෙක් හිටියා. අපි කියන්නේ ලෝකයා කියලා, ඉන්ටර්නැෂනල් ඇෆෙයර්ස් එකේ එක්ස්පර්ට් මිනිහා. ජීවිතෙන් අතර නැහැ දැන්. නිමල් පාලිත පැල්පොල මේ සිතේන්ද්‍ර සේනාරත්න ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළේ එකම්. අපි ඔක්කොම මෙහෙම කළා. අන්තිමට තීන්දුව කළා මෙහෙම යන්න බෑ අපිට තනියම. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානයක් නමකුත් දාගත්තා අපි, හදාගත්තා මේක. මේ හදාගෙන මේ අපි අපේ අදහස් වලට 100%ක් නෙමෙයි, වැඩියෙන් මේ එකමුතුව මේ ගැළපෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එහෙනම් අපි මේගොල්ලොත් එකතු වෙලා කතා වැඩ කරන්න මේ උත්සාහයක් ගමු කියලා. ළමයි ඔක්කොම යෝජනා කළා මට තාත්තගෙන් ලියුමක් අරගෙන එන්න අපි දඩලිය ගිහලා හම්බෙමු කියලා. දඩලිසේනායක මහත්මයා හම්බෙන්න. මේ කොයි කාලෙද? 70 ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැරදිලා මාස 2-3යි. මේ පැරදිච්ච උණුසුමත් එක්ක අපි මේ කරන්නේ. ඊට පස්සේ තාත්තට හිනා වුණාද කියද මෙහෙම මේ කියලා. නායලා කිව්වා හොඳයි හොඳයි මම නීතපාලට ලියුමක් දෙන්නක්, යා තමයි තරුණක්ෂි භාරව ඉන්න කියලා. මට තාම මතකයි තාත්ත ලියුමක් කියනකොට කොළේ හරස් අතර ලියන්නේ මෙහෙම මයිඩිය නියතය කියලා දාලා මේ ළමයින්ට මේ දේශපාලන ටිකක් උණු තියෙනවා වගේ පේනවා. ඒගොල්ලන්ට අවශ්‍ය අවබෝධය දැනුම ලබා දෙන්න වැඩ පිළිවෙලක් ගැන කල්පනා කිරීම සූසි කියලා මම කියනවා කියලා. ඉතින් ලියුමක් දුන්නා. සෝ නීතපාලට එන අපි ගියා නියෝජිත පිරිසක්. ගියාට පස්සේ යා කිව්වා මට මේ ගැන තීන්දුවක් ගන්න බෑ, මම අපේ නායකතුමාට යොමු කරන්න කියලා. දල්ලිසේනායක මහත්තයා මුණ ගැහෙන්න අපට අවස්ථාවක් දුන්නා. දැසේ මහත වුඩ්ලන්ඩ්ස් වලට අපිට එන්න කිව්වා. අපි ගිහිල්ලා කිව්වම මොකෝ ඔක්කොටම ඇහුම්කන් දුන්න අය. මම පාලිත පැල්පොල, රොහාන් අවේවික්‍රම, ෂර්මා සිරනායක දැංගලන්ති ලීඩින් ප්‍රධාන ආයතනයක මේ මුදල් අධ්‍යක්ෂකවරයෙක්, සිතේන්ද්‍ර, රොහාන්, අපි නිමල් සේනරත්න මේ ටීම් මේ කණ්ඩායම ගියා අපි. ඔකම ඇහුම්කන් දීලා කිව්වා මේ ඌ මේක ඉගෙන ගන්න වයස පුතාලගේ, හොඳට ඉගෙන ගන්න, විශ්වවිද්‍යාලයට යන්න, ඉගෙනගෙන ඉන්නකෝ අපි හොඳ තැනක වාට දර්ශනාගේ මහත්තයක වචන හොඳ තැනක ඔයාලන්ට අපි ලෑස්ති කරලා තියෙනවා කියලා. අපි ඒකෙන් පසුබෑවේ නැහැ. අපි ඊට වඩා තදින් කරුණු ඉදිරිපත් මෙහෙම මේ ස්ථාවරය ඔයගොල්ලෝ හිටියොත් මේලට කොමියුනිස්ට් රටක් වෙයි, මාක්ස්වාදී රටක් වෙයි. එහෙනම් යුතුකමක් තියෙනවා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න, අවබෝධයක් දෙන්න කියලා. ටිකක් වැදුනා යාට ඒක. පස්සේ කිව්වා මට සතියක් දෙයක් කල් දෙන්න, මම ඔයගොල්ලන්ට කියන්නම් ඊට පස්සේ කියලා. ඉතින් අපි ආවා. සතියක් යනකොට පණිවිඩයක් ආව නැවත එන්න කියලා උඩ්ලස් වලට. යනකොට අලුත් අමුත්ත වගේ උත්තරේ හිටියා. මහාචාර්ය තිලක් රත්නකාර, ජේ.ආර්.පී. සූර්යප්පේරුම, නීතපාල මහත්මයා, තරුණ කතිකාචාර්යවරේ කරුණාසේන කුඩිතුවක්. මේගොල්ලෝ දනිස්සනායක මහත්තයාට ඉතා සමීපව හිටපු උදවිය. කිව්වා අපි පක්ෂයක් කියලා ශිෂ්‍ය ව්‍යාපාරයක් පටන් ගන්නේ නැහැ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගැන, ඔයගොල්ලන්ට ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් දෙන්න මේ උදවිය ඔයගොල්ලන්ට මේ මග පෙන්වාවි, උදව් කරාවි කියලා. එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භය පටන් ගත්තේ. ඒක සම්පූර්ණ තොරතුරු විස්තර කතාව පොතේ තියෙනවා. ඉම්තියාස් පාකර් මාකර් මහත්මයා
තව ඉතා වැදගත් කාරණයක් තමන්ගේ මේ ස්වයංලිඛිත චරිතාපදානය ලියනවා ඒ විශ්වවිද්‍යාලයේ ඇතුලේ දේශපාලනය කරන්න යෑම නිසා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කරන්න යෑම නිසා ඇතිවෙච්ච ආකූල ස්වරූපයක් පන්ති සාමාර්ථයක් ගන්න නොලැබී යනවා මේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඒවක තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා කොහොමද මේක වුනේ ඒක මම මේ පොතේ මම කිසිම තැනක මට පන්ති සමාර්ථයක් ලැබුණේ දේශපාලන හේතු වෙනද කියලා මම කොතනකවත් ලියලා නැහැ කොතනකවත් කියලාත් නැහැ කාටවත් කියද්දස් කියලාත් නැහැ ඒක මගේ සිරිත නෙමෙයි ඉඳගෙන හැබැයි පාර්ලිමේන්තුවේදී මේ කතාව මතු කළා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ කාලේ ඉතින් එතුමා තමයි කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ ශිෂ්‍ය ප්‍රමුණේ කටයුතු ජයජයවර්ධන මහත්මයා නායකයා වුණාට පස්සේ එතුමා දේශ මේ තරුණ පෙරුණත් එක්ක පක්ෂ කටයුතු වලට සම්බන්ධ වුණා. එතකොට මැතිව් මහත්තයාට එතුමටයි තමයි වාර දුන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. පෙරදෙනි විශ්වවිද්‍යාලේ ගම් නිසානායක මහත්මයාට. ඉතින් මගේ ඉත්තේ හිටපු විශ්වවිද්‍යාල සගයෝ ගිහිල්ලා මෙතුමට මේ කතාව කියන්න ඇති. නැතුව මම කිසිම වගේ කතිකාචාර්යවරයෙක්ට කාටවත් ඇඟිල්ල දික් කළ නැහැ මේ කටයුතු ගැන. හැබැයි මම මගේ මේ ප්‍රථම උපාධිය නිබන්ධය ලිව්වේ සෝවියට් කොමියුනිස්ට් සංවිධාන සංකල්පය පිළිබඳ විමසුමක් කියලා. ඒක ටිකක් කොමියුනිස්ට්වාදී සංවේදන සංකල්පයට සහ එහි භාවිතයට පිළිබඳව ටිකක් විවේචනාත්මක නිබන්ධයක් ඉඳගෙන. ඉම්තියාස් පකිර්මාකර් මහත්මයා සංනිවේදන විෂය පිළිබඳ තමයි විශේෂවේදී උපාධිය හැදෑරුවේ කැලණිය විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාල ඇතුලේ මතවාද විශ්වවිද්‍යාල ඇතුලේ ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් මේ ඇතුළු කරුණු ගණනාවක් මේ පොත තුළ අපිට කියවන්නට පුළුවන්. ඉතාම වැදගත් මේ වගේ සටහන් මොකද මේ එක යුගයක ලංකාවේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් අපිට ඉතිහාසයේ විවිධ කෝණවලින් බලන්න පුළුවන් හැබැයි දේශපාලනයට සක්‍රිය ලෙස සහභාගී වුණු බේරුවලින් ආපු තරුණයෙක්ගේ කතාව මේ පොත ඇතුළේ ඉතාම රසවත් සටහන් වෙලා තියෙන බව කිව යුතුමයි. මන්ත්‍රීතුමනි බෙහෙන්න ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. ස්තුතියි අශෝක මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි.